इंडिया प्रेक्षकों के अन्य क्रिकेट उम्मा दे बेलन पिरिसाक ඒගෙන අමුතු කියන්න අවශ්‍ය නැහැ. මොකද ක්‍රිකට් ක්‍රීඩකයන්ට දෙවියන්ට වගේ සලකන අවස්ථා වගේම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවල් පවා ගිනි තියෙන හැසිරීම අපි ඉන්දු ප්‍රේක්ෂකයන් ගැන අහලා තියෙනවා. IPL බලද්දිත් අපිට දකින්න තියෙන දේ තමයි එක එක කණ්ඩායම් වලට ආදරය කරන ප්‍රේක්ෂකයෝ ඒ කණ්ඩායම් තමන්ගේ රට වගේ හිතලා ඔල්ලුර සඳේන විදිය. චෙන්නයි කණ්ඩායම් සෙල්ලම් කරන තරඟ බලන්න චෙන්නයි වල චිදම්බරම් ක්‍රීඩාංගණයට දහස් ගණනින් ප්‍රේක්ෂකයෝ රැස් වෙන විදිය තමයි මෙදාපාර IPL තරඟාවලියේදීත් අපිට දකින්න ලැබුණේ. මේ ප්‍රේක්ෂක චෙන්නයි කණ්ඩායමට වගේම චෙන්නයි නායක ධෝනිටත් අතිශයින් ආදරය අය. තමන්ගේ IPL ජීවිතයේ අවසානයට ළඟා වෙලා ඉන්න ධෝනි බලන්න එන ප්‍රේක්ෂකයෝ ධෝනි ප්‍රතිහරඹයට පිටියට එනවා බලන්න ආසයි. හැබැයි ධෝනි පිටියට එන්නේ අවසාන නම් දරූ ප්‍රතිකරුවා විදිහට නිසා බොහෝ තරගවල ධෝනි බැට් කරනවා බලන්න ප්‍රේක්ෂකයන්ට හැකියාව ලැබෙන්නේ නැහැ. මේ තත්ත්වය ගැන හිටපු ඉන්දියා තුන්ගිරියව ක්‍රීඩක ඉර්ෆාන් පතාන් හරි අපූරු කතාවක් කියලා තිබුණා. චෙපොක්කොළ ප්‍රේක්ෂකයෝ ඇවිල්ලා චෙන්නයි කණ්ඩායමට ජයගෝෂා නගනවා. හොඳම සිද්ධිය තමයි චෙන්නයි කඩලු දෙවි යද්දි එයාලා සතුටට කෑ ගහනවා. එයාලට ඕන චෙන්නයි කඩලු දෙවි ගින් ධෝනි පිටියට එනවා බලන්න. මම හිතන්නේ ලෝකෙම මෙහෙම ග්‍රවුන්ඩ් නැහැ. Taman සපෝට් කරන කණ්ඩායමේ කඩලු දෙවි යද්දි සතුටින් කෑ ගහන ප්‍රේක්ෂකයෝ ඉන්නේ චෙපොක්කොළ විතරයි. එයාලට ඕනි ධෝනි හය පහරවල් ගහනවා බලන්න. ওই විදිහට ඉන්දියාවේ අමුතු ප්‍රේක්ෂකයන් ගැන කියපු පතාන් මතීෂ පතිර්ණ ගැන කිව්වේ මෙහෙම කතාවක්. හැම කණ්ඩායමක්ම හොයනවා ඩෙත් ඕවර් වල හොඳට පන්දු යවන්න පුළුවන් පන්දු යවන්න. මොකද තරගයේ තීරණය පන්දුවාරවලින් විසඳන අවස්ථා වැඩි. කාලයක් මුම්බයි කණ්ඩායමට මාලිංග හිටියා. ඊට පස්සේ බුම්රා හිටියා. කල්කටා කණ්ඩායම දෙවතාවක් මුකුස්ලානේ දිනද්දි එයාලට සුනිල් නාරායන් හිටියා. චෙන්නයි කණ්ඩායම සාර්ථක වෙද්දි බ්‍රාවෝ හිටියා. මම හිතන්නේ දැන් චෙන්නයි කණ්ඩායම බ්‍රාවෝ යද්දි හොඳම කෙනෙක් ඒ දැන්ට හොයාගෙන ඒ තමයි පතිරණ. එයා බ්‍රාවෝටත් වඩා ප්‍රයෝජනවත් වෙයි. මොකද එයාට හොඳ වේගයකුත් තියෙනවා. ওই විදිහට තමයි අමුතු ප්‍රේක්ෂකයෝ ගැන කිපු පතාන් මතීෂ පතිරණ ගැන අදහස් දක්වලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.